ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සුබ උදෑසනක් වේවා. ලස්සන දවසක් ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕන. ඒ තමයි ආදරණීය ජීවිතයේ හැමදාම වගේ අදත් අපේ ප්‍රාර්ථනාව. අපි හැම කෙනෙක්ම මේ ජීවිත කාලේ ඇතුළත විතරක් නෙවෙයි මම හිතන්නේ මේ ජීවිත කාලේ පුරාවටම අපි මිය යන තාක්ම අපි ආදරය කරනවා. හිතලා බලන්න අපි ජීවිතේ කී පාරක් කී දෙනෙක්ට අපි ජීවිතේ ආදරය කරලා ඇද්ද? ඒ ආදරය කියන්නේ බොහොම පුළුල් දෙයක්. ඉතින් ඒ පුළුල් දෙය ඇතුලේ අපිට දැනෙන විදිහට අපි අවංකවම ආදරය කරලා තියෙනවනේ. ඔබ ආදරය කරලා ඇති ජීවිතේ ඒ වෙනුවෙන් ඔබට පෙරලා ආදරය ලැබෙන්නේ නැති, එහෙම නැතිනම් ඔබ දුන්න ආදරයට ඔබට සතුට ලැබෙන්නේ නැති, දුකක් ලැබෙන්නේ නැති, විරහව වේදනාව මේ හැමදේම ලැබෙන්නේ නැති. ඒ කොහොම වුණත් අපි හැමදාම ආදරය කරනවනේ. විරහව හිමි වුණත්, දුක කඳුල හිමි වුණත් අපි ආදරය කරනවා. කවදාම හරි සතුටක් ලැබෙයි. මොකද ආදරය කිරීමත් සතුටක් නිසා අපි ආදරය කරනවා. ඒ නිසා ඉතින් මේ ආදරයෙන් පටන් ගන්න කතා බහ අද අපි ආදරණීය ජීවිතෙත් කතා කරන්න හිතුවා. මොකද ආදරණීය ජීවිතය ඇතුලේ ආදරය ගැන කතා කරන්නේ නැත්නම් වෙන කොතන කතා කරන්නද නේ? ඒ නිසා අද මේ අඩහොරාව වෙන් කරනවා අපි උදෑසනින්ම. ආදරය යෝන් විය ආදරය සහ යෝන් විය සහ ආදරය ගැන කතා කරන්න. විශේෂයෙන් මේ යෝන් විය ආදරය ගැන තමයි අද දවසේ අපි කතා බහ යොමු කරන්නේ. මොකද යෝන් විය ඇති වෙන ආදරය ජීවිතයේ අපි නොහිතුවට අපේ මනස ඇතුළට සහ අපේ ඉදිරි කඩ කටුතුවට ඒක අපි නොහිතන විදිහට බලපාන්න පුළුවන්. ඉතින් මේ ගැඹුරු කතා බහ අපි ආදරයෙන් ආරම්භ කරන්නේ මේ සූදානම් වෙන්නේ. අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා උපදේශන මනෝවිද්‍යාඥ භාග්‍ය අබේසිංහ මහත්මියට අද මේ කතා බහ වෙනුවෙන් ආයිබෝවන් කියලා ඔබතුමිය පිළිගන්නවා. ආයිබෝවන් අචලා. ආදරේ සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති. ඉතින් එහෙමනේ ආදරයට යන ගොඩක් වෙලාවට මේ ඔය ආදරේ නිර්වචනය කරද්දී ඔය දේ ඇතුලේ තමයි ගොඩක් වෙලාවට නතර වෙන්නේ. ආදරේ සුන්දරයි වගේම තමයි ඒ දේ ඇතුලේ ලැබුණු අත්දැකීම් ගැන කතා කරද්දී ගොඩක් දෙනෙක් සම විදිහට ඔය සතුට කඳුල මේ දෙක සමව කතා කරනවා. ඉතින් කොහොම වුණත් අද දවසේ යෝන් ජීවිතය හා ආදරය ගැන කතා කරද්දී අපි මුලින්ම කතා කරමු මේ යෝන් වියේදී. අපිට ජීවිත කාලේ මරණ තුරාවටම ආදරය දැනෙනවා. හැබැයි යෝන් කාලෙදී කොයි විදිහෙද මේ ආදරය දැනෙන්නේ? එතනින් අපි කතාව ආරම්භ කරමු. ඔව්, ඇත්තටම ආචලාර ඔබ කිව්වා වගේම අපි ඉපදුණු දවසේ ඉඳන් මව් කුසේ ඉඳන් අපේ මරණය දක්වාම අපි ආදරය විඳිනවා. අපි ආදරය කරනවා. ඒ කාල සීමාවේදී මේ මැද කොටසක් මැද හරියේදී අපිට එනවා මෙන්න මේ යෝන් විය කියන දේ. දැන් යෝන් වියේදී ආදරය ගැන කතා කරද්දී යෝන් විය කියන එකත් එක්ක මේ ආදරණීය සිතුවිලි එන එක මිහොන් අපේ හෝමෝන ක්‍රියාකාරීත්වයම වෙනස් වෙලා අපි සාමාන්‍ය දරුවෙක්ව වෙලා හිටපු කාලය වෙනස් වෙලා නව යෝන් අවධියට එනවා. එතකොට අපේ ශරීර අංග ලක්ෂණයන් වෙනස් වෙනවා. නව යෝන් වියට පැමිණෙනවා කියලත් අපි කියනවා. එතකොට මල්වර වෙනවා කියලා ගෑන් ළමයි නම්. එතකොට එතනින් එහාට අපි යෝන් වියට එනකොට මෙන්න මේ ආදරය කියන කාරණාව අපිට දැනෙන්නේ කොහොමද, අපි එක විඳින්නේ කොහොමද, අපි එක ජීවිතයට ගලපගන්නේ කොහොමද කියන කාරණාව මත ගොඩක් වෙලාවට මේ යෞවන යෞවනියන්ගේ අනාගතයට මේක තීරණාත්මක අවස්ථාවක් වෙනවා. මොකද මෙන්න මේ යෝන් වියේ ආදරය නිසි ලෙස ආදරේ ඕනම කෙනෙක්ට විඳින්න පුළුවන්. ආදරේ ඕන කෙනෙක්ට දෙන්නත් පුළුවන්. හැබැයි අපි මේක හරි විදියට තේරුම් අරගෙන අවබෝධයක් නැතිව කරොත් අජලා අපේ අර යෝන්වෙන් පස්සේ අපේ එනවනේ අපේ ජීවිතයේ ඉදිරි කාල පරිච්ඡේදයක් වෙනවනේ. අන්න ඒ කාලවලටත් මෙන්න මේ හේතු වෙනවා. යෝන්වී ආදරේ අපි ගල්පගත්තේ නැති වුණොත්, එහෙම නැත්නම් අපි තේරුමක් නැතුව කරොත්, සමහර වෙලාවට අනුන් කරන්නාවාලේ කරොත්, අන්න එහෙම අවස්ථාවන් වලදී මෙන්න මේ යෝන්වීදී මේ ආදරය ගිලිහිලා යන්න පුළුවන්. ඒ නිසා අපි දැනගන්න ඕන අපිට මේ ආදරය මේ මනෝභාවයන් මේ දැනෙන එක බොහොම ස්වාභාවිකයි.
අපිට අපිට සාමාන්‍ය මිනිස්සු විදියට යෞවනත්වයේ ඉන්න තරුණයෙක්ට තරුණියෙක්ට ආදරය දැනෙන්න පුළුවන්. ආදරය විඳින්න පුළුවන්. ආදරය දෙන්නත් පුළුවන්. හැබැයි මෙන්න මේ කතාව ඇතුලේ අපි කොහොමද මේ දේවල් ගලපගන්නේ, කොහොමද දරාගන්නේ, කොහොමද ප්‍රතික්ෂේප වුණාම කොහොමද අපි හැසිරෙන්න ඕන, කොහොමද ඉල්ලීම් කරන්නේ කොහොමද, මෙන්න මේ කියන කාරණා ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕන අචලා. එහෙම නැති වුණොත් එහෙම අපරාදේ අපේ තරුණ තරුණියන්ගේ ජීවිතවලට එකතු වෙන්නේ, ඒ කියන්නේ දුකක් කඳුලක් තමයි. ආදරය කියන්නේ හරිය පුළුල් දෙයක්, ඒකට සීමාමා ඉන්නේ නැහැ. හැබැයි ආදරයටත් සීමා තියෙනවද? අපි ආදරය කරන්නේ කොහොමද? ආදරය කරන්නත් විදිහක් තියෙනවද? ආදරයට අවබෝධයක් ඕනද? ඒ දේවල් යම්කිසි වයස් සීමාවකදී අපිට තේරුම් යන දවසක් එනවා. හැබැයි යෝන් වියේදී ඒ දේවල් තේරෙන්නේ නැහැ උපදේශකතුමනි. ඒ නිසා ඔබ වැනි අය ඉන්නේ එවැනි දේවල් කියා දෙන්නේ. ඒ නිසා මේ ආදරය යෝන් වියේදී ආදරය කරද්දී කොහොමද ඒ අවබෝධය ලබාගෙන අවබෝධයෙන් ආදරය කරන්නේ? අපි ඒකත් කතා කරමු. අනිවාර්යෙන්ම අශලා, අපිට දෙදෙනෙක් ගැන අවබෝධය ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපි ආදරය කරන කාලෙදි තමයි මේ යවුන යවුනියන් ආදරය කරනකොට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. සමහර වෙලාවට අපි කියනවා මේ ආදරය කරන කාලෙදි අනිත් කෙනාව මුලින් අධ්‍යයනය කරන්න. ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න ගැටලු ඔය අපි කියන්නේ ඔය FAS break වෙලා අපි ළඟට එන්නේ, ඒ කියන්නේ පෙම්වතුන් පෙම්වතියන් අපි ළඟට එනවනේ උපදේශනයන් සඳහා. ඒ වෙලාවට ගේන ලොකු ප්‍රශ්නයක් තමයි අචලා මේ සමහර පෙම්වතුන් පෙම්වතියන් ඉන්නවා ආදරය කළා. ආදරය කරාට පස්සේ ටික කාලයක් යනකොට තේරෙනවා දෙන්න ගැලපෙන්නේ නැහැ. දෙන්නට ඉස්සරහට ගමනක් යන්න බෑ. අන්නේ තේරුම් ගැනීම වැදගත් වෙනවා. එහෙම නැතුව හැමදාම රණ්ඩු වෙවි බැනගෙන එතනින් නවතින්න නැතුව විවාහයක් දක්වා ගියොත් එහෙම සමහර වෙලාවට ඔවුන් මුළු ජීවිත කාලෙම විඳව තමයි ඉන්නේ. සමහර ආදර කතා හම් වෙනවා කියලා ආදරය කළා තියෙන්නේ මාස 6යි අවුරුද්දයි. හැබැයි හිතන්න විවාහ වුණොත්, උදාහරණයක් විදිහට ඔන්න යෞවනයත් ගැන කතා කරනකොට ඔන්න අවුරුදු 20ක තරුණයෙක් සහ තරුණියක් ආදරය කරනවා අවුරුදු 21ක් වෙනකම්. කාලය කොච්චරද? අවුරුද්දයි. හැබැයි මොවුන් විවාහ වෙලා, අපි හිතමු මොවුන්ගේ විවාහ ජීවිතයේ මොවුන් අපි උපකල්පනය කරමු අවුරුදු 25ක් විවාහ වුණාට පස්සේ ජීවත් වෙනවා කියලා. එතකොට නොගැලපෙන බව දැන දැනම රණ්ඩු වෙවි, ප්‍රශ්න වෙවි, කිසිම හිතේ සතුටක් නැතුව අවුරුදු 25ක් විතර ජීවත් වෙන්න වෙනවා. ඉතින් අන්නේ කාරණාව හින්දා තමයි මම මේ කියන්නේ අපේ පවුල් අපේ උපදේශනය සඳහා පැමිණෙන තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන්ට තේරෙන්නේ නැහැ ඔවුන් එක්ක ගැළපෙන කෙනා කවුද, ඔවුන් කොහොමද ජීවිතේ ගලපගන්නේ. 100%ක් ගැළපෙන මිනිස්සුත් මේ ලෝකේ නැහැ. ඒකත් අපි තේරුම් ගන්න ඕන. හැබැයි ඒ කෙනාව තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. අපි කියනවා අපේ කියන්නේ අපේ මොළය සම්බන්ධව අපි කතා කරනකොට අචලා අවුරුදු 25 තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියන්නේ කෙනෙක්ගේ බුද්ධිය පරිණතභාවයේ තීරණය වෙනවා කියලා. අපි ටිකක් පරිණත වෙනවා කියලා කියන්නේ අර මොළයම අපිට දෙන දේ තමයි අවුරුදු 25ක් වෙන්න ඕන කියන එක. ඉතින් ගොඩක් වෙලාවට අවුරුදු 25ට අඩු අය අපේ යෞවන යෞවනියන් තමයි මෙන්න මේ ආදරය කියන කාරණාව හරි හැටියට ඔවුන් එතරම් පරිණත වෙලා නැහැ මේ සම්බන්ධව. ඒක ඒ ඔවුන්ට කාලයක් ලැබෙන්න ඕනේ. ඒකයි අපි සමහර වෙලාවට උපදේශනයේදී ওই ප්‍රශ්න අරගෙන ආවම කියන්නේ තව අවුරුද්දක් දෙකක් ඔයාලා ඉගෙන ගන්න, ඔයාලගේ අනිත් රැකියාවේ කටයුතු කරගන්න, ඔයාලා යම්කිසි ස්ථාවරයකට එන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ කාල සීමාවට එන්න කියලා අපි සමහර වෙලාවට ඔවුන් එක්ක කතා බහ කරනවා. හේතුව තමයි අවුරුදු 25ක් විතර ගියාට පස්සේ තමයි ඔවුන්ට තේරෙන්නේ මේ කෙනා මට ගැළපෙනවද, මේ කෙනත් එක්ක මට ජීවත් වෙන්න පුළුවන්ද. ඒ වගේ කාරණා. එහෙම නොවුනොත් තමයි අචලා හිතෙන්නේ මෙයා මට ගැළපෙන්නේ නැහැ කියලා. අනිත් කෙනා කිව්වොත් එහෙම අපි දෙන්න වෙන් වෙමු, අපි දෙන්නට තවදුරටත් මේ ආදර කතාව ඉදිරියට කරගෙන යන්න බෑ කියලා. අන්න එතෙන්දි සමහර වෙලාවට තමන්ට හානි කරගන්නත් උත්සාහ කරනවා. එහෙම නැත්තම් අනිත් කෙනාට හානි කරන්නත් උත්සාහ කරනවා. අපි දැන් වර්තමානයේත් ඒ වගේ සිද්ධි බොහොමයක් අහලා තියෙනවා, දැකලා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ අර ප්‍රතික්ෂේප කිරීම දරාගන්නට තරම් තමන් තුළ පෞරුෂයක් නොමැතිකම, පරිණතභාවයකුත් නොමැතිවීම, පරිණතභාවයක් නොමැතිකම. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන ආදරය කරනව නම් කැප කිරීම කරන්න පුළුවන් වෙන්න.
එතකොට අපි කොතරම් දුරට කැපකිරීම කිරීමේ හැකියාවක් තියනවාද යන්න මත තමයි අපේ ආදරේ අපේ ආදර කතාව තීරණය වෙන්නේ සහ අපේ ආදර කතාව ගලාගෙන යන්නේ. සමහර වෙලාවට අචල මට මුණ ගැහෙනවා, සමහර පෙම්වතුන් පෙම්වතියන් ඉන්නවා, යෞවන යෞවනියන් ඉන්නවා, ඔවුන් ආදරේ බලාපොරොත්තු වෙනවා. මට මෙච්චර ආදරේ කරන්න ඕන, මම මෙච්චර මම යා යා මට මේ තරම් ආදරේ කරන්න ඕන කියලා. නමුත් ඔවුන් කොතරම් දුරට අනිත් කෙනාට ආදරේ කරනවද, ඔවුන් කොතරම් දුරට අනිත් කෙනා ගැන හිතනවද, මෙන්න මේ කාරණාව ගැන බැලුවොත් එහෙම අන්න එතෙන්දී ඔවුන් හිර වෙන තැනක් තියෙනවා. මොකද ආදරේ බලාපොරොත්තු වෙන තරමට ඔවුන් ආදරේ සමහර වෙලාවට දීලා නැහැ. ඉතින් ඒ එහෙම වුණාමත් අචලා ගොඩක් වෙලාවට ගොඩක් ආදර කතාවල ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. අන්න ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ මේ යෞවන යෞවනියන් එක්ක කතා බහ කරනකොට, ඔවුන් එක්ක ගනුදෙනු කරනකොට, ඔවුන්ගේ මේ වගේ ප්‍රශ්න ගැටලු විසඳන්න අපි උදව් කරනකොට අපි ගොඩක් අපිත් නව අත්දැකීම් අපිටත් නව අත්දැකීමක්. මොකද එක ආදර කතාවකින් තවත් ආදර කතාවකට හරි වෙනස්. එතෙන්දි මම තව කාරණයක් කියන්න ඕන අචලා. සමහර වෙලාවට මේ යෞවන යෞවනියන් අපි කියන්නේ ෆැන්ටසි ලෝකවල ඉන්නවා කියලා. ෆැන්ටසි ලෝකවල ඉඳගෙන මෙන්න මේ ආදරේ කරන්න යනවා. එතකොට සමහර වෙලාවට ඔවුන් දන්නේ නැතුව ඔවුන් ආදරේ කියන්නේ මුළු සම්පූර්ණ ජීවිතේම නෙවෙයිනේ අචලා. සමහර වෙලාවට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට හානි වෙලා, සමහර වෙලාවට ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට හානි වෙලා, සමහර වෙලාවට ඔවුන් ඔවුන්ගේම පවුල් වලින් ඈත් වෙලා, තවත් සමහර වෙලාවට යාළුවන් හිතමිත්‍රාදීන්ගෙන් ඈත් වෙලා. ඒ විතරක් නෙවෙයි, තමන් කරගෙන හිටපු ක්‍රීඩාවක් තියෙනවා නම්, විනෝදාංශයක් තියෙනවා නම්, ඒ සියල්ල අහිමි කරගෙන තියෙනවා. මම ඒකයි කියන්නේ දෙදෙනා අතර අවබෝධයකින් යුතුව කරන්න පුළුවන් නම් තමයි මේ යෞවන කාලේ ආදරේ කරන්න ඕන. පුංචි උදාහරණයක් කියන්නම්කෝ. සමහර වෙලාවට ක්‍රීඩාවට කැමති පෙම්වන්තයෙක් ඉන්න පුළුවන්, නර්තනයට කැමති පෙම්වතියක් ඉන්න පුළුවන්. ආදර කතාව පටන් අරගෙන දවසක් දෙකක් සතියක් යනකොට ඔන්න පළවෙනි නීතිය දානවා. ඔයා යන්න එපා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්න, මං කැමති නෑ ඒකට. ඔයා යන්න එපා ඩාන්සින් වලට, මං කැමති නෑ ඔයා ඩාන්සින් කරනවට. ඔන්න ওই වගේ මම මේ කියන්නේ පුංචි පුංචි උදාහරණ අපි ළඟට එන කතන්දර. ඒ වගේ ඔන්න නීති දාගන්න දන්නවා. එතකොට අනිත් කෙනාගේ කැමැත්ත මොකක්ද කියලා හිතන්නේ නෑනේ. අනිත් කෙනාගේ ආශාව මොකක්ද කියලා හිතන්නේ නෑනේ. එතකොට තමන්ට ආදරේ නම් මේ දේ කැප කරන්න කියලා ඔන්න ඒ වගේ කියන අවස්ථා අපිට මුණ ගැහිලා තියෙනවා තරුණ තරුණියන්. ඉතින් ඒ වෙලාවට කරන්න ඕන ඇත්තටම අචල මේ වගේ ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. නමුත් මම මේ මතු කරන්න යන කාරණේ දෙපාර්ශවයටම පුළුවන් මොනවා හරි දෙයකට ක්‍රීඩාවකට හරි අධ්‍යාපන කටයුත්තකට හරි රැකියාවකට හරි යොමු වෙනවා නම් දැන් මේ අපිව බලන ආදරණීය ජීවිතය බලන තරුණියෙක්ට උනත් මේ ප්‍රශ්නය හිතේ තියාගෙන බලනවා වෙන්න පුළුවන්. මම දැන් මොකද කරන්නේ, මට දැන් ආදරවන්තයෙක් ඉන්නවා, ආදරවන්තියක් ඉන්නවා, යා කැමති නෑ, මං කොහොමද මේක කරන්නේ, මට ඒකත් ඕන මේකත් ඕන එහෙම කියලා සමහර වෙලාවට හිතන තත්ත්වයක ඉඳගෙන අපිව බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඔබට කියන්නේ ආදරණීය දරුවනේ තරුණ තරුණියන් ආදරය කරනකොට බොහොම හරි සුන්දරයි. ඒ සුන්දරත්වය සුන්දර විදියට විඳේ නැති වුණොත් ඔබට ජීවිතයම විඳවන්න වෙනවා. අන්න ඒ නිසා දෙන්නම බොහොම නිදහස් සැහැල්ලු මනසකින් බොහොම විවෘතව කතා කරන්න. ඒ කතා කරනකොට වැදගත් වෙන්නේ යම් කිසි තීරණයක් ගන්නව නම් හෝ යම් කිසි දෙයක් කරනව නම් එයින් ඔබ සහ ඔබේ පාර්ට්නර්ට පෙම්වතාට හෝ පෙම්වතියට දෙදෙනා ගත්තහම මොනවද මේ දේ කරොත් අපිට හිමිවෙන වාසි මොනවද, අපිට හිමිවෙන අවාසි මොනවද. එතකොට දෙන්නම එකට එකතු වෙලා තමයි මේ ගැන කතා කරන්න ඕන. අපි මේ දේ කරනවා, මේක මගේ කැමැත්තට කරනවා, එතකොට මට මේ දේවල් ලැබෙනවා. ඒ වගේම මේක කරොත් අපිට මෙන්න මේ දේවල් අහිමි වෙනවා. දෙදෙනා අතර සුහද සාකච්ඡාවක් කරගෙන යන්න පුළුවන් නම් ඒකට අංකයකට අහුම්කන් දීම නම් තියෙන්න ඕන. මොකද තමන් කියන දේ අහන් ඉන්නවත් බැරි තරුණයෙක් නම් තරුණියක් නම් ඉතුරු කාලෙම ජීවිත කාලෙම විවාහ ජීවිතයක් ගත කරන්නේ. එතකොට දැන් අහන්නේ නැති කෙනා ඉතුරු කාලේ අහයි කියලා අපිට විශ්වාස කරන්න බෑනේ. මොකද මං එහෙම කියන්නේ මට පවුල් උපදේශන සැසියන් සඳහා මට සම්බන්ධ වෙන සමහර සාමි පුරුෂයන් බිරින්දෑවරුන් ඉන්නවා. ඔවුන් කියන දෙයක් තමයි අනේ මැඩම් බැන්දට පස්සේ හරියයි කියලා හිතාගෙන තමයි බැන්දේ. ආදරය කරන කාලේ මෙහෙම ප්‍රශ්න තිබුණා. හැබැයි මම හිතුවා මෙයා වෙනස් වෙයි, මෙයා හැදෙයි කියලා.
ගොඩක් දුරට සමාජයෙන් නැගෙන ප්‍රශ්නයක් තමයි යෝක. බැන්දට පස්සේ හැදේ කියලා තමයි මම බැන්දි. බැන්දට පස්සේ හදා ගන්නවා කියලා බැන්දි. නමුත් වෙනස් වෙලා නැහැ කිසිම දෙයක් නේ. අන්න ඒ මූණ දෙනවයි තත්ත්වෙට. අන්න ඒ නිසා තමයි මම මේ කියන්නේ ආදරය කරන කාලේ මට ආදරේ නම් ඔන්න කතා බහ කරලා අපි මේ වෙනසට එමු. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට අන්න ඒක තමයි සැබෑ ආදරය වෙන්නේ. සමහර වෙලාවට ඒක නෙමෙයි වෙන්නේ, දෙන්නා රණ්ඩු වෙනවා. සමහර වෙලාවට රැකියාවන් පවා හිමි වෙන තරුණ තරුණියන් මම දැකලා තියෙනවා මගේ වෘත්තීය ජීවිතයේ මේ ආදරය හින්දා. සමහර වෙලාවට අධ්‍යාපන කටයුතු බොහොම දරුණු විදියට නැති කර ගන්නවා. ඔවුන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩාල වෙනවා මෙන්න මේ කාරණා හින්දා. අන්න ඒ හින්දා අපි බොහොම පරිස්සමින් තමයි මෙන්න මේ ආදරය කියන දේ කරන්න ඕන. හැබැයි හරියට මේ දේ තේරුම් අරගෙන කරොත් අචලා හරිම සුන්දර අත්දැකීමක්, හරිම ආදරණීය අත්දැකීමක්. එතකොට මේ දේ හරියාකාරව තේරුම් නොගැනීම තුළ තමයි මේ හැම දෙයක්ම මේ ප්‍රශ්න ගැටලු නිර්මාණය වෙලා ඔවුන්ගේ ජීවිතවලට පවා හානි ඇති වෙන්නේ. හැබැයි අපිට පුළුවන් නම් ආදරය කියන දේ හිමි කර ගැනීමම නෙමෙයි. ගොඩක් අය හිතාගෙන ඉන්නවා, විශේෂයෙන්ම මේ අපේ තරුණ තරුණියන්, මේ යෞවන වයසේ ඉන්න අය හිතාගෙන ඉන්න දෙයක් තමයි ආදරේ නම් මට ලැබෙන්න ඕන, ආදරේ මට හිමි වෙන්න ඕන, එයා මට තමයි හිමි වෙන්න ඕන කියන මේ මවාගත්තු සංකල්පයක ඉන්නවා. හැබැයි එහෙම නෙමෙයි. සමහර අවස්ථාවන් තියෙනවා අපි ආදරේ නම් ඇත්තටම අපි අතහරින්න ඕන. සමහර තැන් තියෙනවනේ ආදරේ නිසාම අතහරින්න ඕන. ඒ වගේම තමයි අපිට බලෙන් අපිට අපේ තනි කැමැත්තට රඳවාගෙන ඉන්න බෑ. අපි ආදරේ කියලා අනිත් පාර්ශවයේ අපිට ගැළපෙන්නේ නැත්නම් හෝ ඒ වගේම අනිත් පාර්ශවයෙන් අපිට සහයෝගයක් නැත්නම් ආදරේ තිබුණට මදිනේ. අපිට ඕන කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන් නේද? හැබැයි ඒකෙනත් එක්ක අපිට දුර ගමනක් යන්න බැරි පෙර ලකුණු පහළ වෙනවනම් හොඳම දේ තමයි ආදරේ හිතේ තියාගෙන වෙන් වෙන එක. ඒ අත්හැරීම අපි පුරුදු කරන්න ඕන. ඒක තමයි සැබෑ ආදරය විදියට දකින්නේ. එහෙම නැතුව දෙන්නම ජීවිතේ විඳවන්න යනවනම්, ඒ කියන්නේ ආදරය කරා කියලා මට ලැබෙන්න ඕන කියලා හිතුවොත් එතන හරි අපි දැකලා තියෙනවානේ සමාජ ඛේද වාචකයන් බොහෝ දරුණු විදියට. ඉතින් මම පුංචි උදාහරණයක් ගන්නම්. වර්තමානයේ දක්ෂ කවි ලියන මල්ලි කෙනෙක් ඉන්නවා, ඉලක්ෂ ජයවර්ධන කියලා. ඉලක්ෂ පහුගිය දවසක කවියක් ලියනවා, ගතින් නැතත් හද සන්තකයටම ගෙන දුකින් නුනත් හිනහෙන්නට හදන දින, බුදුත් නොවි අභිනික්මන පුරුදු වුණ කෙනෙක් තමයි දන්නේ ආදරේ ගැන කියලා ඉලක්ෂ ජයවර්ධන කවියට ගන්නවා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන අපිව එක ජීවත් වෙන්න බැහැ හෝ අපිට ගලප ගන්න බැහැ හෝ අපි දෙන්නට එක ගමනක් යන්න බැහැ කියලා තේරුම් අරගෙන බොහොම සුහදශීලීව වෙන් වෙලා යන පෙම්වතාට හෝ පෙම්වදියට සුබපතල පැත්තකට වෙන්න පුළුවන් තරමට අපි අපේ හිත ශක්තිමත් කරගෙන තමයි මේ තරුණ තරුණියන් අපේ මේ යෞවනයේදී ආදරයකට අපි මුල පුරනව නම් අපි ආදරය කරන්න ඕන. එහෙම නැතුව ආදරය කියලා හිතාගෙන අනිත් කෙනාගේ හැඟීම්, අනිත් කෙනාගේ අනාගතය, අනිත් කෙනාගේ වෘත්තිය, අනිත් කෙනාට අඩු සමාජයට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් පත් කරනව නම් එතන සැබෑ ආදරයක් නෑ අචලා. මට සමහර වෙලාවට මුණ ගැහෙනවා, වැඩිපුරම මුණ ගැහෙන්නේ මේ මේ තරුණියන්. මේ හේතුව තමයි ආදර කතාව අවසන් කරන්න යනවා හෝ ආදර කතාව අවසානයි. නමුත් විශ්වාසයෙන් යුතුව තමන්ගේ පෙම්වතාට ලබා දුන් ඡායාරූප හෝ එහෙම නැත්නම් වීඩියෝ පට හෝ කුමක් හෝ තියෙන්න පුළුවන් අනිත් පාර්ශවය ළඟ. එහෙම නැත්නම් දෙන්නම එකට ඉන්න ඡායාරූප හෝ තියෙන්න පුළුවන්. එතකොට ඒ ඉන්නකොට අනිත් කෙනා තව වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙලා හෝ වෙන සම්බන්ධයකට ගිහිල්ලා හෝ එහෙමත් නැත්නම් මේ සම්බන්ධය ගැළපෙන්නේ නැහැ කියලා ඉවත් වෙනකොට ඒ දේවල් සමාජගත කරන එක, ඒ දේවල් ප්‍රසිද්ධ කරන එක, එහෙම නැත්නම් ඒවා ප්‍රසිද්ධ කළා මුදල් ලබා දෙන්න ඒ දේවල් නැත්නම් සමාජගත කරනවා කියන එක නෙවෙයි ඇත්තටම ආදරය කියලා කියන්නේ. ආදරය කියන්නේ ඊටත් වඩා පුළුල් පරාසයක තියෙන භාවමය හැඟීමක්. ඉතින් ආදරණීය තරුණ තරුණියන්ට මම කියන්නේ, දරුවනේ මේ ආදරය කියන දේ සැබෑ ලෙසම තේරුම් අරගෙන ආදරය කරන්න.
ඒ සුන්දරත්වය විඳින්න ප්‍රතික්ෂේප කිරීම දරාගන්න පුළුවන් පෞරුෂයක් ඔබ තුල ගොඩ නගා ගන්න. එතකොට ඔබට ආදරයේදී දුකක් දැනුණත් ඒක ඔබ සතුටින් දරා ගන්න පුළුවන් වෙනවා. එතකොට යන කෙනාට යන්න දීලා ඒ කෙනාට සුබපතලා ඔබ යන තැනක හොඳින් ඉන්න ඒක මගේ සතුටයි කියලා කියන්න පුළුවන් විදියට අපි පරිණත වෙනවා නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි විය යුත්තේ. ඉතින් බලන්න ආදරය ඇතුලේ අපි කොයිතරම් අපිට ලොකු හදවතක් තියෙන්න ඕනදනේ. ආත්මාර්ථයෙන් තොර වුණ අන්‍යෝන්‍ය ගෞරවය රකින්න පුළුවන් විදිහට බොහොම ගෞරවණීය දෙයක්නේ ආදරය කියන්නේ. ඇතුලේ ඔබතුමී කිව්වා වගේ එකිනෙකාට ගෞරව කිරීම, දරා ගැනීම සහ නිදහස ලබා දීම කියන දේවල් හැමදේම තියෙන්න ඕන. හැබැයි ඒ දේවල් දෙන්න නම් අපි අත්දැකීම් වලින් සහ මේ ඔබතුමී කියපු අවබෝධය අපිට තියෙන්නම ඕන. සහ වයසින් යම්කිසි පරිණතභාවයක් ඒම තුලත් මං හිතන්නේ ඒ තුල යම්කිසි බලපෑමක් තියෙනවා උපදේශකතුමනි. ඉතින් කොහොම වුණත් නව යෞවන වියේදී නැත්නම් යෞවන වයසේදී කෙනෙක් ඔය දේවල් ගැන ගොඩාක් වෙලාවට හිතනවා අඩුයි. ක්ෂණිකව දකිනවා, ක්ෂණිකව යාළු වෙනවා, ආදරය කරනවා, ඉක්මනින් බඳින්නත් හිතනවා. ඒ තමයි ඔවුන්ගේ ආදරය තුළ ඔවුන් දකින ඒ ආදරය කියන දෙකට දෙන නාම. ඉතින් ඉක්මනින්ම කෙනෙක් හොයා ගැනීම, ඉක්මනින්ම විවාහයට යෑම යෞවනයේදී සිද්ධ කරන ආදරයේදී කරන ලොකු වරදක් වෙන්නත් පුළුවන් නේද? ඒක නැත්තම් ඒක වරදක් නෙවෙයිද? ඒක ඇත්තම කරන්න විදිහක් තියෙනවද? අපි ඒකත් කතා කරමු. ඔව්, ඇත්තටම අශලා මෙහෙමයි. ඒක දෙදෙනෙක් අතර අර මං කිව්වේ අන්‍යෝන්‍ය අවබෝධය තියෙන්න ඕන කියලා ආදරය කරනකොට. එතකොට මේ අන්‍යෝන්‍ය අවබෝධය තියාගෙන මේ කෙනා කවුද, තමන්ගේ පාර්ට්නර් මොන වගේද කියන අවබෝධය තමන්ට ලැබෙනකන් මම යෝජනා කරන්නේ විවාහ වෙන්න ඉක්මන් වෙන්න හොඳ නෑ කියලා. මොකද අර අපි අර ක්ෂණිකව දැකලා ක්ෂණිකව ආදරය කළා, අපි ඉක්මනට බඳිමු කියලා කසාදය මැදල සමහර වෙලාවට මේ අපි දැකලා තියෙනවා විවාහ වෙන්න, ඒ කියන්නේ සූදානම් වෙච්ච මහන්සිය විවාහ වෙන්න තිබිච්ච ඉක්මනට වඩා ඉක්මනක් තියෙනවා දික්කසාද වෙන්න. මොකද එක වහලක් යටට, එක ගෙදරක් යටට ආවට පස්සේ තමයි දෙන්නගේ ඔන්න නොගැලපීම් පේනෙන්න ගන්න. ඒ නොගැලපීම් පේනුණත් කමක් නෑ අචල, ඒ දේවල් ගලපගෙන ජීවත් වෙන්න පුළුවන් නම්. හැබැයි එහෙමත් බැරි නම් අර අනිත් කෙනාගේ නීති රෙගුලාසි වලට යටත් වෙලා එතකොට ආදරය කියන දේ නැති වෙලාම ගිහිල්ලා එතන තියෙන්නේ තනිකරම ගනුදෙනුවක් විතරක් වෙලා තියෙන්නේ. එතකොට යුතුකම් වගේ සමහර ලාවට යුතුකම් ඉටු කරනවා විතරක් වෙන්න පුළුවන්. එතන ආදරය, සෙනෙහස, රැකවරණය කියන දේ දැනෙන්නවත් නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මම යෝජනා කරන්නේ අපේ ලංකාවේ අචලා මේ පූර්ව විවාහ උපදේශනය කියන එකට තියෙන්නේ විදේශ රටවල් එක්ක බලනකොට බොහොම අඩුයි ඉඳ. ඉතින් මං යෝජනා කරනවා විවාහ වෙන්න ඉන්න තරුණ, ඒ කියන්නේ ඔය යෞවනයේ ඉන්න කෙනෙක් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නව නම්, ආදරය කරනව නම්, ඔබ සුදුසුකම් ලත් වෘත්තීය වේදිකාවකගේ සහාය ලබාගෙන පූර්ව විවාහ උපදේශන සැසියකට සහභාගී වෙන්න කියලා මම යෝජනා කරනවා. ඒකට හේතුව තමයි අචලා, එතකොට ඔවුන් අපි ඔවුන් දෙදෙනා සමගම කතා කරලා ඔවුන් මේ ඇත්තම ආදරයක්ද මොවුන් තුල තියෙන්නේ, එහෙම නැත්නම් මොවුන් මේ ආකර්ෂණයක්ද තියෙන්නේ. සමහර වෙලාවට යාළුවෝ කියනවනේ මට හම්බෙලා තියෙනවා සමහර ආදර කතා මල් ළඟට එනවා මේ උපදේශනීය සඳහා මේ යාළුවෝ තමයි කියලා තියෙන්නේ. සමහරු දානවා, බෙට් එකක් දානවා, මේ පුළුවන් නම් අර ගෑණි ළමයත් එක්ක යාළු වෙලා පෙන්නන්න, පුළුවන් නම් අර පිරිමි ළමයත් එක්ක යාළු වෙලා පෙන්නන්න කියලා. එහෙම නැත්නම් යාළුවෝ එකතු වෙලා සමහර අවස්ථා වලචලා යාළුවා යාළු වෙනවා නම් තව කෙනෙක් එක්ක, පිරිමි ළමෙක් එක්ක, ඒ දෙන්න උත්සාහ කරනවා. ඒ දෙන්නගේ හොඳම යහළුවා සහ යෙහෙළිය මේ යෞවන අත්තයත් එක්ක, යෞවනේ තරුණ තරුණියන්ට තියෙන ගැටලු මම මේ කියන්නේ. මට එහෙම බොහෝ අවස්ථා වල මුණ ගැහෙලා තියෙනවා. යාළුවෝ දෙන්න යාළු වෙනවා, ඊට පස්සේ උත්සාහ කරනවා ඒ දෙන්නගේ තනියට හොඳම යාළුවෝ දෙන්න, පිරිමි ළමයාගේ හොඳම යාළුවා සහ ගෑණි ළමයාගේ හොඳම යාළුවව ඒ දෙන්නව අර දෙන්නගේ උමනාවට යාළු කරනවා. එතකොට හැබැයි කොහෙත්ම ඒ දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ දෙන්නට ආදරය ගැන ඒ ඔවුන් බලාපොරොත්තු වෙන මනෝභාවයන් තුළ ඒ දෙන්නා ඉන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ලොකු ප්‍රශ්න ගැටලු නිර්මාණය වෙනවා. සමහර වෙලාවට අර කලින් යාළු වෙච්ච මේ තරුණ දරුවෝ දෙන්නගේ සම්බන්ධය පවා නැති වෙලා යන්න හේතු වෙනවා මේ දෙන්නගේ ප්‍රශ්න ගැටලු විසඳන්න යාම තුළ. ඒ වගේ කතන්දරත් මට බොහෝ අවස්ථාවන් වලදී මුණ ගැහෙලා තියෙනවා. අන්න ඒ නිසායි මම කියන්නේ අවබෝධයකින් තොරව මේ ආදරය කරන්න යන්න එපා.
ඒක තමයි වැදගත් වෙන්නේ. බොහොම අවබෝධයක් ඇතුව මේ යෞවනයේ ආදරය කරන්න ඕන කියන දේ තමයි මම නැවත වතාවක් කියන්නේ. එතකොට තමයි අචල අපිට පුළුවන් වෙන්නේ ආදරය නියම විදියට විඳින්න. විඳවන් නැතුව ආදරය කරන්න. එහෙම වුණොත් තමයි අනිත් කෙනාගේ ජීවිතයට හානියක් කරන්න නැතුව ප්‍රතික්ෂේප කිරීම දරා ගන්න පුළුවන් විදියට ආදරය දෙන්නටම විඳින්න පුළුවන් විදියට ආදරණීය විදියට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේ ගැන අපේ ආදරණීය ජීවිතයෙන් කතා කරන්න ඕන. අනිවාර්යෙන්ම ඉතින් බොහොම ආදරෙන් ඒ කතා බහට අපිත් එක්ක එකතු වුණේ උපදේශන මනෝවිද්‍යාඥ භාග්‍ය අබේසිංහ මහත්මිය. මෙවැනි ඌකට සම්බන්ධව හෝ ඔබට යම්කිසි ඌ ඔබේ ජීවිතයට උපදේශනයක් අවශ්‍යයි කියලා හිතනවා නම් ඇයට කතා කරන්නත් හැකියාව තිබෙනවා. මතක් කරනම් දුරකථන අංකය 0711 600 2019 එහෙමනම් ඉතින් අද දවසේ අපි බොහොම රසවත් කතා බහකට එකතු වුණේ ආදරණීය ජීවිතයෙන් ආදරය ගැන අපි කතා කරේ. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමියට මේ කතා බහ බොහොම ආදරෙන් අපේ පරම්පරාව අපේ තරුණ පරම්පරාවේ අයට බොහොම ආදරෙන් කියා දුන්නාට. අද අපිත් එක්ක එකතු වුණේ උපදේශන මනෝවිද්‍යාඥ භාග්‍ය අභිසිංහ මහත්මිය. තවත් දවසක අපි හමුවෙමු. ආයිබෝවන් කියලා ඔබතුමියට සම්බදෙනවා. ආයිබෝවන් අචලා බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.